convertible Benz එකක් තියෙනවා ආසයි. අයි මේ වගේ Benz එකක් ගන්න తీරණය කරේ කියලා අහන්න. ඒක එතනින් මම පටන් ගමු. මෙහෙමයි සමීර මේ කාර් එකක් ගන්නකොට ඉතින් පොඩ්ඩක් හැමෝම පදින්න ඇති කාර් එකක් ගන්න හැමෝම ආසයිනේ. ඔව්. ඉතින් ඒකට පොඩ්ඩක් මහන්සිලා වැඩ කරලා ඉතින් අර ටිකක් යුනික් කාර් එකක් ගන්න උවමනාව තමයි තිබ්බේ. ඒතකොට බලද්දි පොඩි කාලේ ඉඳන් ආසයි ඉතින් ගන්නවට බල කාස් අපි අද්දි දැකලා තියෙනවා. ඉතින් එහෙම ආසාවක් තමයි ඉතින්. Pretty good. හරි. අපි මේ කාර් එකේ තියෙන features ගැන එකින් එක කතා කරමු. හන්සි අපි පටන් ගමු front එකෙන්. අපේ signature grill එක සහ Benz logo එක. තියෙනවා sleeved Benz trademark logo එකක් තියෙනවා. මගේ පළවෙනි දේ. මෙන්න මේ normal මම දකින්න grill එක නෙමෙයි මේ කාර් එකේ දකින්න තියෙන්නේ. ඔය after market වෙනස් කරාද නැත්නම් origin මේ ආවද මේ විදිහට කාර් එක? නෑ මේ AMG Benz වල එන grill එක මම ආස නිසා මම ඒක මාරු කළා. මේක මාරු කරා. Right. ටෙක්නොලොජි එක මට කියන්න මේක sensors කියන මොනවද මේක තියෙන sensors? Sensors කියන්නේ මේකේ 360 camera view එකක් තියෙනවා, bird eye view එකක් තියෙනවා. Reverse cameras වලදී අපිට ඒක ගොඩක් use කරගන්න පුළුවන්. ඉස්සරහ පේනවා මේ sensors ටික ඔක්කොම තියෙනවා. මේ ටිකෙන් mirrors යටින් sensors තියෙනවා. ඒ ටිකත් එක්ක තමයි overall view එකක් එන්නේ. Right. Okay. ඒක ඒ කියන්නේ sensors පාවිච්චි වෙන viewing වලට විතරද නැත්නම් pedestrian safety වගේ තව හැමදේටම use වෙනවා. ඔව්. හැමදේටම use වෙනවා. Headlight LED headlights තියෙනවා. Technology එක මොනවාද? Adaptive headlights තියෙන්නේ. අපි බෙන්ඩ් එකක් ගන්නකොට ස්ටියරින් එකත් එක්ක ලයිට් ටික කැපෙනවා. කැපෙනවා. ඊගෙන් සපෝටිව් විදියට හැම වෙලේම කාර් එකේ අපි කොහෙද රොටේට් කරන්නේ ඒ හැම වෙලේකම headlight එකේ ඒ බීම් එක ඒ පැත්තට හැදිලා යනවා. Right. මේ ටෙක්නොලොජි එක ඇවිල්ලා තිනවා. ඉතින් ලයිට් එක දිහා බැලුවාම පොඩක් හරි ඉතින් ගෑවුනොත් සෑහෙන ගාණක් ලක්ෂ පහකට විතර කිට් වෙන්න වගේ හෙඩ්ලයිට් එකකට ගෙවා ගන්න සිද්ධ වෙයි. ඒ නිසා ඒ වගේ හෙඩ්ලයිට් තමයි මේකට තියෙන්නේ. වීල් සයිස් එක කොහමද? 19 inch alloy wheel එකක් තියෙන්නේ. Alloy wheel එකක් තියෙන්නේ. AMG alloy wheel. හරි. ඩිස්ප්‍රේක් තියෙනවා. හතරටම අපි පාවිච්චි කරලා තියෙන්නේ Mercedes Benz brake system එකම තමයි පාවිච්චි කරලා තියෙන්නේ. Suspension system හැම දෙයක්ම high quality level එකේ. Right. Two-door car එකක්. Convertible car එකක්. Cabriolet car එකක් විදියට මේ කාර් එක හඳුන්වන්න පුළුවන්. Leather type තියෙනවා, මේක Rexin type එක තියෙනවා, ඒ වගේම සහ top convertible suit අපි දැකලා තියෙනවා. දැකලා තියෙනවා. Red white and red කියන combination එකත් එක්ක තියෙන convertible cars අපි දන්න 4 doors තියෙනවා තියෙනවා. හැබැයි මේක 2 door එන්නේ. එතකොට මම දැන් cabriolet කියන වචනයක් මම පාවිච්චි කරනවානේ. දැන් convertible කියලා මොකක්ද කියන එක ගත්තොත් මේක යුරෝපියන් දේවල් වල වාහන වලට ආවහමත් වෙන දේ තමයි. අදට මේකත් අර අශ්ව කරත්තත් එක්ක තමයි එන දේ. කන්වර්ටබල් ම තමයි කැබ්‍රියොලෙට් කියලා විදිහට පාවිච්චි කරොත් ඒක ෆ්‍රෙන්ච් වල විශේෂයෙන්ම යුරෝපියන් වල පාවිච්චි කරන දේ තමයි. අශ්ව කරත්ත වල ඉස්සර තිබ්බ දේ තමයි. සාමාන්‍යයෙන් වැස්ස හරි මොන හරි තියෙන කල්දි මෙහෙම කරලා වහගන්න පුළුවන්. උඩින් තියෙනවා රූෆ් එකක් විදිහට වහගන්න පුළුවන්. හැබැයි හොඳ වෙද කන්ඩිෂන් එකක් තියෙනවා නම් ඒක ඕපන් කරලා යන්න පුළුවන්. ඉතින් ඔන්න ඔතනින් තමයි පටන් ගත්තේ කැබ්‍රියොලෙට් කියන ඒ concept එක අශ්වකරත්තත් එක්ක හරි බැඳීමක් තියෙනවා දැන්. සහ driving pressure කියන දේ යුරෝපියන් ඔක්කොම vehicle makes වල ගොඩක් එක්ක තියෙනවා. අපි driving pressure ගැන කතා කරපලා සමීර අපි අහන්නද කොහොමද මේකේ drive feel එක? උත්තර දෙන්න. feel එක ඉතින් හොඳටම තියෙනවා. අච්චර තමයි. හොඳටම තියෙනවා. හරි. ඕකේ අපි උහුම එමු මේ කායකේ අපි එක්ස්ටීරිය පැත්ත කතා කරලා ඉවර කරලා ඊට පස්සේ අපි ඉන්ටීරිය තියෙන දේවල් වලට යන්න ලෑස්ති වෙමු. මේක බූට් එක ගැන අපි විශේෂ දේවල් ටිකක් තියෙනවා කතා කරන්න. ඒ වගේම මේ පිටිපස්සේ තියෙන ලුක් එක ගැන අපි කතා කරන්න ඕනේ. කූපේ කාර්ස් ඇත්තටම කම්පැක් කාර්ස් විදිහට මේ කාර් ගත්තාම හරි යුනික් ඩිසයින් එකක් පාවිච්චි කරනවා. යුරෝපියන් කාර්ස් වල අපි අර ඒරෝඩයිනමික් ෂේප්ස් ගැන කතා කරාම හරි විදිහට ටිකක් හරි කොටු පැත්ත බලනවා. හැබැයි මේ කාර් එකේ ගත්තාම පිටිපස්සේ පොඩක් බෝල වෙච්ච රවුම් වෙච්ච ස්වභාවයක් type එකකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ දේත් එක්ක හැබැයි හරි යුනික් ඩිසයින් එකක් විදිහට මේක දකින්න පුළුවන්. පිටිපස්සේ මොනවද තියෙන සෙන්සර්ස් මේකේ? පිටිපස්සෙන් සෙන්සර්ස් දෙකක් තියෙනවා. රිවර්ස් දි තමයි ඒක ගොඩක් යූස් වෙන්නේ. රිවර්ස් කැම් එක කොහෙද තියෙන්නේ මේකේ? ලෝගෝ එකක්. ලෝගෝ එකක් එක්ක තියෙන්නේ. රයිට්. අර බූට් එක ඕපන් කරන්න ඒවට සෙන්සර්ස් පාවිච්චි වෙනවද අපි දැකලා තියෙනවා සමහර. ඔටෝ සිස්ටම් දෙන්න නැත්නම් අපි අතින් බූට් එක ඕපන් කරන්න. මේක මැනුවල් තමයි ගන්න ඕනේ. කී එකෙන් තමයි ගන්න පුළුවන්. අපි ඕපන් කරමු. රයිට්. බූට් ස්පේස් එක ලිමිටඩ් ස්පේස් එකක් වගේ මට පේන්න තියෙන්නේ. පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. මොකද මේ ගාඩ් එක?
මේකෙන් අපිට බෝඩ් එක බූට් එක එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන්. එතකොට එක්ස්පෑන්ෂන් ඔප්ෂන් එකක් විදිහට තමයි එතන තියෙන. ආ රයිට් ඕකේ. ගත්තාම ලොකු ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ ගාඩ් එක මොකද්ද මොකටද තියෙන්නේ? ඒක නෑ ඒක අපි කන්වර්ට් කරද්දී මේ රූෆ් එක කන්වර්ට් වෙලා එන්නේ එතනට තමයි. ඇතුළට එන්නේ තමයි මේ ඔප්ෂන් එක දීලා තියෙන්නේ. රයිට්. ඒ කියන්නේ අපි රූෆ් එකේ ස්ටෝරේජ් ස්පේස් එකක් විදිහට පාවිච්චි කරන ඒකයි. ස්ටෝරේජ් එක අපි පාවිච්චි කරනවා නම් හැම වෙලේම එතකොට ඔළුවේ තියාගන්න ඕනේ. අපි කන්වර්ට් කරනවා නම් මේක සම්පූර්ණයෙන්ම පුරවන්න නැතුව කන්වර්ට් කරන්න ඕනේ කියන එක. එතකොට මේ බටන් එක ප්‍රෙස් කරාම වැහිනවද? නෑ. එතකොට ඒක ආපහු අර තිබ්බ විදියට වැහිනවා. ආ රයිට්. අරකට තමයි කියන්නේ. රයිට්. ඊට පස්සේ normal විදියට අතින් තමයි වහන්න වෙන්නේ. ආ. ඔකේ. ඒ බටන් එක ඒ විදියට තමයි පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ. ඔකේ. දැන් බේසික් විදියට අපි මේ කාර් එකේ එක්ස්ටීරියර් පැත්තේ තියෙනවල් දේවල් ටික අපි පෙන්නවා. අපි කාර් එක කන්වර්ට් කරලා ඉන්ටීරියර් දේවල් ටික අපි එකින් එක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔවා කන්වර්ට් කරලා තියෙන කාර් එකනේ. රයිට්. අපි ආපහු අපි වහලා ආපහු අපි කන්වර්ට් කරලා බලමු කාර් එකේ කොච්චර සාමාන්‍ය කොච්චර ඩියුරේෂන් එකක් වගේ යනවද මේකට? 8 seconds වලින් වගේ කුලී කන්වර්ට් කරන්න සහ ආපහු අපිට කවර් කරන්න පුළුවන් ස්මාර්ට් විදිහට. Good. Very good. අපි ආපහු කන්වර්ට් කරලා බලමු 8 seconds වලින් වගේ යනවද කියන එක අපිට දේ. Right. සාමාන්‍ය අපි ඩ්‍රයිව් කරද්දී කිලෝමීටර්ස් කීයක් වගේ වේගයකදී මේක අපිට කන්වර්ට් කරන්න පුළුවන්? සාමාන්‍ය ස්පීඩ් එක තියෙද්දිත් අපිට පුළුවන්ද? 40 or below 40. Right. 5 කිලෝමීටර් 40 හෝ ඊට අඩුවෙන් යද්දී තමයි අපිට කන්වර්ට් කරන්න පුළුවන් විදිහ සපෝට් කරන්නේ කාර් එක. ඉතින් තප්පර 8ක් වගේ කෙටි කාලයක් ඇතුළත සම්පූර්ණයෙන් අපිට කන්වර්ට් කරගන්න පුළුවන්. 2 doors වුණාට 404 දෙනෙක්ට යන්න පුළුවන්. අබැයි ලෙග් ස්පේස් එකේ පොඩි ප්‍රශ්න ඇතර මම කම්ෆර්ටබල් නැති ඇති. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ප්‍රශ්නයක් නැහැ. ටිකක් උස එක්කෙනෙක් ගියොත් තමයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ. ඕකේ අපි ඕම්ම බලමු ගෙහලා කායකේ තියෙන කන්සෝල් ඒරියා එකේ තියෙන දේවල්. මට තියෙන ওই ස්විචර්ස් වල තියෙන දේවල් ටික විසිට් එකකින් එක පැහැදිලි කරලා දෙන්න. ස්ටියරින් වීල් එකේ මොනවද දීලා දෙන ෆන්ක්ෂන්ස් ටික අපිට. වොයිස් කමාන්ඩ්ස් තියෙනවා. හරි. කෝල් ආන්සර් ෆෝන් බටන්ස් එක තියෙනවා. ක්‍රූස් කන්ට්‍රෝල් තියෙනවා. ලිමිට් එක අපිට සෙට් කරලා යන්න පුළුවන්. ඕකේ. අපිට ඊට පස්සේ මෙතනින් වොලියුම් එක සෙට් කරගන්න පුළුවන්. හරි. ක්‍රූස් කන්ට්‍රෝල් පැනල් එක තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙනවා මේකේ ඩිස්ප්ලේ එකේ සෙටින්ග්ස් ටික. ඕකේ. අපිට මීට ඔප්ෂන්ස් ටිකක් තියෙනවා. කන්සම්ෂන් එක බලන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. ඒක ඒ විදිහට බලන්න පුළුවන්. මේ පැත්තෙන් අපිට ගිහිල්ලා මෙතන මෙනු එකට ගිහිල්ලා කොම සෙටින්ග්ස් ටික මෙතනින් කරගන්න පුළුවන්. ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකට යන්න පුළුවන්. රයිට්. අපි බලමු මේන් බෝඩ් එකේ තියෙන දේවල් ටික. 5 කිලෝමීටර් 280ක වේගෙන් අපිට යන්න පුළුවන් නේද? ෆුල් ස්පීඩ් එක RPM එක 8000 වලට අපිට හම්බ වෙලා තියෙනවා. ඊට පස්සේ කන්සෝල් ඒරියා එකට ආවම මෙතන තියෙන දේවල් ටික අපිට පැහැදිලි කරලා දෙන්නකෝ. විසිට් මොනවද තියෙන්නේ? මෙතන AC ඔප්ෂන්ස් ටික තියෙනවා. හරි. මැක්සිමම් දාන්න පුළුවන් හීට් ඔප්ෂන්ස් ටික තියෙනවා. මෙනු එක තියෙනවා. රෙයා එකට හීට් එක වෙනම දාන්න පුළුවන්. AC එක සින්ක් කරන්න පුළුවන්. අපිට අර වාහනේ ඇතුළෙම AC එක මේව කරගන්න පුළුවන් ඔප්ෂන්ස් ටික තමයි. ඒ ටික තමයි මෙතන තියෙන්නේ. නැවිගේෂන් තියෙනවා, රේඩියෝ තියෙනවා, මීඩියා තියෙනවා. මෙතන පෙන්නල් තියෙනවා පැසෙන්ජර් ගේ බෑග් එක දැන් දාලා නැති නිසා ඒක ඕෆ් කියලා පෙන්නල් තියෙනවා. හරි. ටෙලිෆෝන් ඇන්ඩ් රේඩියෝ තමයි. ඔය හොම ඉන්නකොට ඉතින් හරි සනීපෙට හන්සේ අපිට ඉන්නකොට AC එක neck එකට අපිට ඒ සපෝටිව් එක මේ කායකේ දීලා තියෙන එක හරිම වැදගත්. සාමාන්‍ය හරි අඩු ප්‍රමාණයක් වාහන වල එන්නේ නැහැ. টপ ලෙවල් එක high luxury vehicles ගොඩක් තිබ්බට ඇත්තට අපි neck එකට cooling support එක වෙනම දෙන්නේ නැහැ. මේකේ ගත්තොත් ඔය seat එකේ බලන්න එම්ම වෙනම කවුල් එකක් අපිට දීලා තියෙනවා ඒ support එක. ඒ වගේම මේ අපිට අපි හිතමුකෝ මේ කායකේ අපි යන්නේ සම්පූර්ණයෙන්ම කන්වර්ට් කරලා කියලා. අපි සෙටප් එක සවුන්ඩ් සෙටප් එක දැම්මාම එලියෙන් එන සවුන්ඩ්ස් උත් තියෙනවනේ. ඒවත් එක්ක ඩිස්ටොප් වෙනවනේ. හැබැයි මේකේ එහෙම නැහැ. මේකේ සපෝට් එක තියෙනවා. හොඳට සවුන්ඩ්ස් අහගෙන යන්නේ. එහෙම නේ. ඔව්. මොකද වෙන්නේ? ඒත් එක්ක අර උලඟ කැපෙන විදිහත් එක්ක තමයි මේ සවුන්ඩ් සිස්ටම් එකේ විදිහට සේෆ්ටි හදලා තියෙන්නේ. ඒ කියන්නේ කන්වර්ටිබල් මෝඩ් එකේ ස්පීකර්ස් වලට පේනවනේ. ඔතන ස්පීකර්ස් ඇවිල්ලා. නොයිස් කැන්සලේෂන් කියන ෆීචර් එක තියෙනවා මේ කන්වර්ටිබල් එකේ. යස්. ඒක තමයි වෙලා තියෙන්නේ. දෙක වඩ පේනවනේ. මෙතන ස්පීකර්ස් ඇවිල්ලා තියෙනවා. මේ දෙක ස්පීකර්ස් ඇවිල්ලා තියෙනවා. එතකොට එලි ඉස්සරහත් ස්පීකර්ස් තියෙනවා. සයිඩ් ස්පීකර්ස් තියෙනවා. මේ හැම දෙයකින්ම මේක කන්වර්ට් කරලා තිබ්බත් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ සවුන්ඩ්ස් ඒ ඇට්මොස්ෆියර් එක ගන්න පුළුවන් විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ දේ හරිම වටිනවා. එතකොට මේකේ ගත්තොත් ඒක තැනකදී
තව එක දෙය විශේෂත්වයක් තියෙනවා. අපිට ඕන නම් මෙතන තියෙනවා වින් කට එකක් විදිහට පාවිච්චි කරගන්න පුළුවන් එකක් හයියෙන් යනකොට එදෙනින් සපෝටිව් කරලත් අපිට ගන්න පුළුවන් වින් බ්ලොක් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. හරි ලස්සන කාහේ ගන්න. කලර් කම්බිනේෂන් එකයි මේ හැමදේම බැලුවහම අසනත යන. ආසාව තිබ්බට විතරක් මදි නේ සමීර. ෆයිනෑන්ෂල් ස්ටේබල් වෙන්න එක තමයි ඒ කියලා දේ. ඕකේ අපි එන්ජින් එක උම්ම ඕෆ් කරලා අපි ඕපන් කරමු බොනට් එක. ඕපන් කරලා අපි තියෙන දේවල් ටික පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එන්ජින් එක ගැන පොඩි දෙයක් හැඳින්වීමක් අපි කරලා දෙමු. අතර මේකේ එන්ජින් කැපැසිටිස් කීපයක් තියෙනවා. හරි පොපියුලර් දේ තමයි 2 ලීටර් එන්ජින් එක තියෙන ටර්බෝ 2 ලීටර් එන්ජින් එකක් එක්ක තියෙන එක. මේක 1.5 ලීටර් එන්ජින් එකක් තියෙන්නේ. 4 සිලින්ඩර් ඉන්ලයින් එන්ජින් එක 4.9 සෙකන්ඩ් වලින් 100 වලට අපිට රීච් කරන්න පුළුවන් ෆැසිලිටි එක මේ කායකේ දීලා තිනවා. ලෝකේ තියෙන යුරෝ ස්ටෑන්ඩඩ් එකේ තියෙන හයිම එන්ඩ් එකේ කායක එමිෂන් රෑන්ක් වලින් හොඳම තැනකට හදලා තිනවා. ගියර් බොක්ස් එක 8 ස්පීඩ් ගියර් 8 ඕ 9 ස්පීඩ් ගියර් බොක්ස් එක මේ කායකේ තියෙන්නේ. ඩීසල් පෙට්‍රල් කියන වර්ග දෙකෙන්ම මේ එන්ජින් හැදිලා ඇවිල්ලා තිනවා මේ කායකේ. ඉතින් ඇතනම ගත්තොත් මේක ස්මාර්ට් කායකක්, good looking car එකක්, ඒ වගේම performance based quality convertible car එකක් විදිහට ලෝකේ ඉතාමත් ජනප්‍රිය car එකක් විදිහට C200 convertible මේ Benz එක හඳුන්වන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ Benz engine එක ලෝකේ තියෙන high technology එකක් පාවිච්චි වෙලා හැදිච්ච compact engine එකක්. ඒ වගේම engine compartment එක දිහා බැලුවාම compact වෙලා තියෙනවා, fill වෙලා තියෙනවා, හැමදේම පිරිච්ච engine compartment එකක් තියෙන්නේ. අපි හැම වෙලේම කතා කරනවා වගේම driver and engine එක සහ ඉස්සරහා අතර ගත්තාම සාමාන්‍යයෙන් අඩි 5මාරක් 6ක් අතර දුර ප්‍රමාණයක් තියෙනවා crash area එක විදිහට use වෙන. ඉතින් ඔන්න engine එකක් අපි පෙන්නවා. පාරේ යනකොට දැක්කොත් මේ කා එක කොයි වගේද, මොන වගේද, මේකේ technology එක මොන වගේද, ඒ හැම දෙයක්ම ඕගොල්ලන් දන්නවා. ඉතින් ඔන්න අද අපි ඒ ගැන ඕගොල්ලන්ට පැහැදිලි කරලා දුන්නා.